बेबी इस सर्वागी निमे कैम खाना हो रहा है मट कान पेरियाक नहीं सिरिया ए मुकदे हिते सहने नेती बेनो कोटे कान तीनो उनान्दुआ तडू एनो हिते सहने नेते ऐ बेबी मैं किधर सिद्ध वेन देवालो ले हटिये टे मम्मी कान टिका तेती අනේම කියන්න එපා බේබි මේ ගෙදර ඉතින් එදා ඉඳලම තිබුණේ මෙහෙමනේ හෙලෝ රුවන් ඔයා කොහෙද හිටියේ මංගට කොච්චර ගත්තද? ඔයාගේ ෆෝන් එක වැඩ කරේම නැහැ. ආ මේ මට පොඩි කරදරයක් වුණානේ. කරදරයක් වුණා? ඒ මොකද්ද? නෑ නෑ මේ පොඩි බයික් ඇක්සිඩන්ට් එකක්. දෙයනේ. ඔයාට තුවාලද? නෑ නෑ එහෙම මේ ලොකු තුවාලමකුත් නෑ. එහෙම මෙන් ඔය දැලිලා හිරලා දෙනවා. බලන්න කොහනේ ඔයාගේ ත්‍රෙඩ ඔයා මොකටද බයික් වල යන්නේ ඔයා යන්නේ වාහනේනේ ඔව් ඔව් මං ඔයා ඉඳලා හිටලා ආසාවට බයික් එකේ යනවා කොහෙද මේ බල්ලෙක් පාරට බැලලා ඌව බේරන්න ගිහලා බයික් එක පෙරළුණානේ මොකක්දනේ එක දවසකට ඔයාගේ වාහනේට බල්ලු පනිනවා තව දවසක පූසු පනිනවා මේ ඔයාට පුළුවන් ද අද මාව මීට් වෙන්න අද අද නෙමෙයි අපි හෙට හම්බෙමු. හරි. එහෙනම් හෙට අනිවාර්යයෙන්ම හම්බෙමු. ඔයාට එන්න අමාරු නම් කියන්න. මම ඔයයි ගෙදර එන්න. නෑ නෑ නෑ. එහෙම අවුලක් නෑ. මේ අපි වෙනදා හම්බෙන විදියට හම්බෙමු. ආ මට එහෙම ලොකු අමාරුවක් නෑ. මේ ඔයා තුවාල වලට බෙහෙත් දැම්මද? ඩොක්ටර් කෙනෙක් මීට් වුණාද? ඔව් ඔව්. ඒ වෙලාව මාව හොස්පිටල් ගෙනිච්චා. දැන් මට හුඟක් හොඳයි. හරි. හෙට බලමුකෝ තත්ත්වේ. අම්මේ! අම්මේ! මේ එන්නකෝ. අපේ අය රැවුල කපලා. අපේ! මේ මොකද පුතේ මේ? ඇයි රැවුල කපුවේ? මගේ රැවුලනේ අම්මේ. ඇයි ඔයගොල්ලෝ වද වෙන්නේ? හැබැයි අම්මේ අය රැවුල කැපුවට පස්සේ ලස්සනයිනේ. දැන් නිකන් ඉන්නවා කොල්ලව. ඒක නම් ඇත්ත තමයි. දැන් තමයි මූණට ටිකක් එළිය වැටුනේ. නැත්තම් මෙච්චර කාල රැවුලක් තවාගෙන නාකියෙක් වගේ නිහිටි. බල හිතන්න එපා කාලිංග වගේ මාත්‍යයි කියලා. බලට බෑ ඊතර ලේසි මාව පන්නන්න. අනේ මේ කාවත් පන්නගන්න කිසිම උවමනාවක් අපිට නෑ. හැබැයි සමාජ සාධාරණ වෙනුවෙන් සටන් කරන පක්ෂක අභ්‍යන්තර සාධාරණ කියලා දෙයක් තියෙන්න ඕනි. අනේ සජිනි මේ ඔයා ওই දේවල් ඉගෙන ගත්තෙත් කාලිංගගෙන්ම තමයි. කාලිංගගෙන් පස්සෙන් ගිහලා දේශපාලන ඉගෙනගෙන දැන් එනවද ඌට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න? මේ දෙපැත්තම ඌක නතර කරගන්නවද? අපිට මේක කතා කරලා විසඳගන්න පුළුවන්නේ. කතා කරන්න කතා කරන්න කලින් කියන්නේ මේගොල්ලෝ යටිමඩි ගහපු සල්ලි ටික ගෙනත් දෙන්න කියලා. මේ මම ඔබට ආයේ කියන්නේ නැහැ. ඔබේ කතාව ආයේ කිව්වොත් එහෙම අම්මප ගහනවා ඔබ දැත්සටි උඹටම කිලෙන්න. අනේ මේ ඔබ බොරු වීරෙක් වෙන්න හදන්න එපා මෙතන. මටත් පුළුවන් ඔබේ පට්ටන්තරේ දිගරින්න මෙතන. මේ ඔය දෙන්නම ඔබ නතර කරගන්නවද? සජිනි, ඔයානේ මේක පටන් ගත්තේ. කනගල ඔයා මේක නතර කරන්න. හරි හරි. දැන් ඔක්කොම නවත්ත ගන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා විසඳගමු. මధుර සහෝදරයා, ඔයත් ඔය කේන්ති නිවා ගන්න. මේ මම කේන්ති නේවා ගත්තොත් මු වෙනවා මගේ ඔළුවට අත හොදන්න. උඹල එකක් මතක තියාගන්නilla. කාලිංග මේ පක්ෂ අතරියොත් එහෙම උඹලට ඉතුරු වෙන්නේ නැහැ පක්ෂය. අනේ මේ මధుර සහෝදරයා මන් නම් ඒකට එකග නැහැ. නායකයෝ පක්ෂ අතාරිනකොට තව නායකයෙක් බිහි වෙනවා. හ්ම්. ඔව්. මන් දන්නවා අලුතෙන් බිහි වෙන නායකයා කවුද කියලා. බලමු කී නායකයා කොහොමද මේ පක්ෂය කරන්නේ කියලා.
බලනවාකෝ. තමුසේ පක්ෂියත් එක්ක තරහ වෙලා රැවුල කපනවා. මොන වීලු දාලෝ. නෑ නෑ ඒක වීලුවක් නෙවෙයි. කාගේ කාරි තරහ වෙලා හරි කමක් නෑ. රැවුල කපපු එකට මං කැමති. මම තාතේ රැවුල කියලා කියන්නේ අපේ වාමාංශික ව්‍යාපාරයේ සංකේතය. අපි නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියන්න අපි ළඟ තියෙන සංකේතය. චේ මාක්ස් කැස්ට්‍රෝ ට්‍රොස්කි ලෙනින්ට වුණත් තිබ්බේ මට තිබ්බ ජාතියේ පොන්ටින් කට් එක. ලෙනින්ට දුන පොන්ටින් කට් එක නෙවෙයි ඒක ලෙනින් කට් එක. අනිත් එක පොන්ටින් ඉපදුනේ ලෙනින් ඉපදිලා අවුරුදු ගානකට පස්සේ. තමුසෙලා මේ පොන්ටින් පොන්ටින් කියලා කිව්වට පොන්ටින්ටත් දැන් ওই කට් එක නෑ අයිසේ. නෑ මං කියන්නේ රවුල සංකේතයක්. විශේෂයෙන් වාමාංශික ව්‍යාපාර සංකේතයක්. හරි. දැන් තමුසේ රවුල කපුවයි කියලා මොකද වෙන්නේ? රවුලයි මාක්ස් වාදයේ දෙකම සබන් වලට දිය වෙලා යනවද? නෑ මම මේ කරන්නේ විරෝධය පෑම. අනේ මං දන්නේ. මට නම් දැන් තමුසේලගේ දේශපාලනය මුකුත්ම තේරෙන්නේ නෑ. මෙයාලා ඔක්කොම හිතන්නේ රවුලයි කොණ්ඩේ ෂූට් එකයි කතාව ඇති වුණාම මාර දේශපාලඥයෝ කියලා. මම මේ කල්පනා කරේ මේ වගේ යෝධයෝ ඉන්නකම් මේ රටට වෙන විපත ගැන. ඔව් ඉතින් අම්මේ ඇස් දෙකෙන්ම දැක්කනේ. බොක්කේ කිව්වා අපේ පැත්තේ ඉන්නවා කිත්තද බිත්තද මොකෙද්ද කියලා එකෙක්. ඌ අමු මැරයා කුඩුකාරයා. මං අපේ නායකතුමාට කියලා පක්ෂෙන් පැන්නුවා කියලා. එහෙම කිව්වද? මේ ටීවී එකේ? ඔව් මේ කොහෙද කරපු කතාවක් මොකද්ද පොමයි මේ මේ. ආ කියන කතාව වලට පෙන්නුවේ. ඌ කිව්ව මරන්න එපා. කිත්තයිය? බොක්කි බැලලාලු ටීවී එකේ. ඈ මාත්‍රේ ටොක්ස් එක දැක්කා බෑන්. මට පේන්නේ දැන් අපි යන්න ඕනේ පාර මාරු කරන්න කාලේ හරි වගේ. ඒ කිව්වෙ කිත්තයි? සද්දෙන් බොක්කිව සැලෙන්ඩර් කරන්න බෑ මචං. අපි ඒකට දැන් වෙන ක්‍රමයක් හිතන්න වෙනවා. කිත්තයි අපි ඕකිව ගොළු කරමු. ගොළු කරන්න? එම බුලුවන් දබා මිනිස්සු ගොළු කරන්න. අනිත් එක ඒකව ගොළු කරලා මොන මගුලක් කරන්නද? නිකන් ගොන් කතා කියන්නේ නැතුව ඉටපම්බන් ඇන්ට. නෑ නෑ කිත්තයි පුළුවන්. මට එහෙම කරන්න පුළුවන් ගුරුනාංශ කෙනෙක් හම්බ වුණා. ගුරුනාංශ කෙනෙක්? ඒ කොහෙද? කිත්තයිට බෙහෙත් දාන්න ස්පිතාලෙට ගිය වෙලාවේ මෑන් කෙනෙක් හිටියා ගොළු වෙලා. මම්ගේ ගෑණිකෙන් අහුව මොකද්ද අවුල කියලා. උගේ තාත්තා ඔය ගුළු කරලා මෑන් ගුරුනාංශ කෙනෙල්ලු සිරා ගුරුනාංශ කෙනෙල්ලු කිත්තයි. ඌනේ මුත් කරනවලු තමචා. මම ඒක නෑ වෙන්නේ නෑ කිත්තයි. ඈ මිනිහෙක් ගුළු කරන්න පුළුවන් එකෙකුට ඌනියමක් කරන්න බැරි කමක් නෑනේ කිත්තයි. ඕකුන්ගේ පොය වෙන්න ඇති බෑන්. ඒ ගානක් කඩා ගන්න උදාන පුරු ඇට්ටිම් පාරක් වෙන්න ඇති. නෑ නෑ කිත්තයි මං ගොළුවගේ නංගිගේ කෝල් එකකින් තමයි වැඩේ අල්ලගත්තේ. කිත්තයි අපි නිකමට වගේ ට්‍රයි කරලා බලමුකෝ. ඇන්ටා මචං මේ මට ඔය බොක්කිව ගොළු කරලා නිකන් හුරතල් කර කර ඉඳලා වැඩක් නෑ මචං. මට ඕනේ ඒකව ටිකන් ටික වාස්ප කරලා දාන්න මචං. ඒක විනාශ කළේ ඒක නැති කළේ මගේ අනාගතේම මචං. මට ඕනේ ඒක මට නැති කරපුවා ටිකෙන් ටික එකින් එක ඒකිට කියලාම අරගෙන ඒකිට දුක් දිදි ඒකව නැති කරලා දාන්න මචං. අන්ට කියනවනම් අපි ගුරා පොඩ හම්බෙල බලන්න. කොහෙද ළඟපාතද? විමලේ බුලත් සිංහල පැත්තේ. මං පාරත් අහගත්තා. කිත්තයි මං ගිහිලා බලන්න දිස්සෙලා. දැනරෝ මිටවංගු. ඕන වුණාම මං කියන්නම් මචං. මොකද
දැන් අපිට එස්පෙරිමන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ මචං. මේ සැරේ හොඳටම හිතලා හරියටම තැන බලලා වදින්නම ඇනේ ගහන්න ඕනේ මචං. වැඩේ සාර්ථකයි නම් අපි තව ටිකට් පොත් ටිකක් ගහමු. කාට කාට හරි දෙන්න බැරියෙ? මේක මහා හිඟන වැඩක් මං. 10-15 දිනක් ළඟට ගියාට පස්සේ ඔන්න එකේ ටිකට් එකක් ගනි. ඒ 1000ක ප්‍රශ්න අහලා. උන් හිතන්නේ මං හොරෙක් කියලා. සතෙකුට වගේ සලකන්නේ. මං හිතුවා සාර්ථක වෙයි කියලා. අද ටිකට් කීයක් විතර විකුණුණාද? අද දවසරම 15ට වැඩියනේ. අපි 20ක් කියලා කියමුකෝ. රුපියල් 50 ගන්න ටිකට් 20ක් වික්කොත් රුපියල් 1000යි. එහෙම විකුණලා ඉතින් ඔපරේෂන් එක කරනකොට මේ දරුවා නාකි වෙලා අපිත් මෙරිලා ඉඳී. මං හිතුවේ මිනිස්සු ගණී කියලා. එතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හිඟන්නු. මම ওই ටිකට් ටිකක් අරගෙන අර කලර් ස්ලයිඩ් තියෙන පැත්තට ගියා. ගිහිල්ලා ටිකට් විකුණන්න ගත්තා. ওই ටිකට් විකුණ විකුණ ඉන්න ගමන් මේ එහා පැත්තේක මිනිස්සෙක් හිටියා බෝඩ් එකක් ඇඟේ ඉල්ලගෙන මම පිළිකා රෝගියෙක් කියලා. මං ඉතින් ওই ඉන්නකොට ටිකක් කරනකොට මෙන්න මේ මිනිස්සයා මට බයිනෝ. ඉතින් මට ඒක අහගෙන ඉන්න බැරි හන්ද මම ගියා පාරෙන් එහා පැත්තට. ගිහිල්ලා එතන ටිකට් ටික විකුණන්න ගත්තා. එතන විකුණන්න ගිහින් ඉන්නකොට ගෑනු කෙනෙක් ඇවිල්ලා මේ ළමෙක් වඩාගෙන මේ මනුස්සත් මට බයිනවා. අපි මෙන්න මේක අල්ලලා දාම්බා. මේ වගේ දේවල් කරන්න ඕනේ හිත වුණු වෙන මිනිස්සු ඉන්නේ රටක. අනිත් එක දෙන එක සල්ලි දෙන්නත් සාප කර කර. ඕ අයිති මිනිස්සුන්ගේ වැරදි නෙවෙයි. දැන් ওই වගේ හොරු කොච්චර නම් ඉන්නවද? මිනිස්සු කැමති නෑ රැවටෙන්න. මේ වැඩේ ඉතින් එදා වෙලා හම්බ කරගන්න නම් හොඳයි. දවසර 7-800ක් හම්බ වෙනවනේ. අපි ඉතින් මේ වැඩේ කරන්නේ එදා වෙලා හොයාගන්න නෙවෙයිනේ. අම්මා එහෙම ආවේ නැද්ද? අම්මා මෙහෙ එන්නේ. ඔයා ඒ පැත්තේ ගිහින් එන්න. අප්පච්චි ආව ගොළු කලේ ඔයාගේ වැරදි නිසානේ. උන්දට තිබුණේ නෑ ওই තරම් මට වද දෙන්න. ඔබ දන්නවනේ ස්පිරිතාලේ කියලා මට කතා කරගන්න බැරුව මම වින්ද දුක. ඒ ඉතින් තමන් කරපු වැරදි වලටයි තමන් කියපු වැරදි කතා වලටයි ලැබුණු අච්චුව තමයි. හැබැයි ඉතින් අප්පච්චි ඔය ගොළු කරන සාත්‍රය මට දුන්නා නම් මම හම්බ කරනවා ලක්ෂ ගාණ. ඒ කොහොමද? අයි බං. තව එකෙක්ව ගොළු කරගන්න බැරුව ඉතින් දුක් විඳින මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? ඈ පිරිමින්ගෙන් ඕඩර්ස් 1000 ගානක් කි. මොකටද? ගෙදර ගෑණියෝ ගොළු කරලා දෙන්නේ. ඔව් ඔව්. ගෙදර ගෑණි ගොළු වුණොත් හොඳට හිටි.
ගුණවන්සේ ගුණවන්සේ විගාට වරින්කෝ මේ හෙට එළි වෙලාද මේ ගමන යන්නේ අපි ගුරුනාන්සේ දැන් ඔය කරන්ට යන්නේ භයානක වැඩක් නෙවෙයිද භයානක මොකද්ද පෙරේතේ කෙලවණ එකේ තියෙන භයානක කම මැනිකේ පෙරේතු එලවන්න නම් තොইল නටන්ට එපාය ඔව්ලින් තොইলයක් කරන්න වෙයිද දන්නේ නැහැ ඊට කලින් බලමුකෝ මේක නියපොත්තෙන් කඩා දාන්න පුළුවන් වැඩක්ද කියලා අපි ගුරුනාන්සේ අද මේ දැන් කරන්න යන්නේ මොනවාද පොඩි ආරක්ෂාවක් කරනවා එහෙම බැරි වුණොත් මේකව මෙල්ල කරලා දානවා ගුණවන්සේ කොහේ ගුණවන්සේ බාගවුරු ගුණවන්සේ බාවද එන යමු අපි ගුණවන්සේ දැන් ඔය වැඩේට ගමේ මිනිස්සුත් එනවද මම ගමේ මිනිසුන්ට අඬ බෙර ගැව්වේ නැහැ. මම මේ කාර්යය කරලා එන්නකෝ. දොරවල් ජනෙල් වහගෙන ඉන්න. ඇයි දෙක තුනක් කියාවි? චෝරේ ඉංග්‍රීති චෝරේ පත්ත චෝරේ ශරීරමා චෝලේ වාඩ් අචෝරේ බක්කින චෝරේ බ්‍රේනවන චෝරේ අනේ හොඳයි දැන් තරුණ පාටක් එමු නේද චා ඊය වඩන හැරෙම කැතයි හරියට නිකන් මොකෙක් දෙකක් වගේ ඒ ඉතින් අපේ හැපුරුදු වෙලා හින්ද මට නම් මේ හොඳයි අර ප්‍රගතිශීලී පක්ෂ කොල්ලන්ව ටිකක් කුලප්පු කරන්න ඕනේ ටිකක් ඉත්තට රිදෙව්වහම ඌ ආයෙමත් අඟලන්ට පටන් ගන්නේ උඩෙන් මනමාලික් එනවා කිව්වනේ බලන්න මිනිහ ආවද